සන්නසා ඔබහෑම සංවර වෙන්න්නයි දුරසාහළගතාව හිතවත්න්වෙෙන්න්නයි ගුවනෙසිසාරා දෙවීයෝ වඩින්නයි තවහයියෙන් හැම සාදුකියන්නයි නෙත් දෙෙක වසන්සන කඳුලුපුරෝගේන නෙත් නැතිමිනිසුන් සසරේ, ගනයාන නෙත් කලු නොවන අකුසල් දුරලන නෙත්තෙෆෙම් දම් සභාාව ඇරබීන නෙත්තෙෆම්ෆෙම් දම් සභාාව ඇරඹීන දීවයපුරා රන්කාහාවාත තුළමා රැදෙමි සසුනේ යහාපත වෙනුුවෙන් නිරතුරු බැඳෙමි. මේලෙසහැම වෙටම උතුම් බනපාද දෙසමිසාධුසාදුු මගේ සම්බුදුසිෙරපාවඳිමි ලෝවටම හාරිමාග හිමි සඳු තැනු පාර ය ඊමග සුරකිමි එය හදවතට භාරය සහිකරර ඕසවාගන දැතටම, වීරිය නමදිමි නමදිමි පිින්බර දහම් සාරය බුද්දුහිමිසාඳු දිසුවලිසිං ලඟෙට්ටගින් වෙලා ඊබානෙ දීශනාකරෙන සුදුසුතැන් බලා කරනාමා මිහිවර මතකයට නංවලා උත්තම සග පිලෙනම දීමි දොහොත් නංවලා සාදුුසාදුු හඬ පැතීරෙ ගතසීත සනසා මිහිීරෙන් ඔය සුදවාත නහවන්නේමි සිරිසාදහම්. අරනැල්ල්ලිින් සැවෝම දෑහැන් ගතවනවා ඇදිනා මද පවන් පහාරිං නිවනිසුුව දැනිනවමට මීපිංකම දුටුවනිතින් නිවනිසුව දැනිනවමට, මේ පිංකම දුටුුවනිතින් සමංතාචක්කවාලේසු අත්‍රගච්චංතුදේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනංතු සංගමොක්කදං දම්මස්සවන කාලූ අයංබදන්තා දම්මස් සවෙන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයංබදන් තාති නමෝතස්සෙ භගෙවෙතුෝ අරහතුහු සම්මා සම්බුද්දසන්ස සංසරිත්වාච සංසාරේ කලිතංචේමමන්තයි ආරෝජේමි මහාවිර අපරාධන් කමස්සුමේති උපකාරාච යානාරී සමානා්ච සොකයේ දුකේති තුංලෝකයම සද්ධරමය අනුහසින් තෙමානයා සනසා වදාල ලොවෙලොව තුරා අමාමෑණී බුදුහිමියනේ සද්ධරමය දේශනා කරන්නට අදත්මට අවසරයි. ප්‍ර්‍යහාරාධීපති ිය තල්වත්ත බොල් අද්දගල ශ්‍ර සුනන්ධාරාමාදීපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත දහමාචාර්ය වෙචිත්‍ර ධරම කතික අති ගෞුරවනීය මයටහත් පූජ්ජපාද පෝජනීය අලුදනී සුමන රථනා බිධාන ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රතාාන, වන්දනීය පූජනීය මහා සංගරත්නයෙන් අවසරයි. මෙහි පින්බර දායකත්වය ගෙන කටයුතු කරන මස්ට්‍රගයින්් ආයතනයේ සභහපතිතුමිය දිශ්නා වනිගසේකර මැතිනිය, අධ්‍යක්ෂක චන්ද්‍රසේන වික්කමරක්න මැතිතුමා මලින්ද උදිත පුතනුවන් නැතුළු ප්‍රවිහාරස්ථානයේ බර දායක පිනැතියන් කුළඟන සමිතිය දායක සභහව එවගේම දවා දරුවන් ප්‍රදේශවාසීන් කැලනිය තල්වත්ත බොල් අද්ද ගල ශ්‍රේ සුනන්ධාරාම විහාරස්ථානයේ සමස්ත දායක පිනැතියන් ප්‍රධාන සමස්ත රටවාසී ලෝකවාසී අද උදෑසන නෙතෙෆෙම් රෙඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසදාන අහන ැල පමණක් නොව ලෝකයේ කොතැන සිටියත් එසුමදුර ධහරමදේ සනාවශ්‍රවණය කරන පින් බර අම්මේ තාත්තේ ආදරණිය දුවේ පුතේ පින්වතුනි පින්මිතිනිී. එදාම වටින පුර පසලොස්සක පෝය දවසක උදෑසන කාලය සිදුකරන ඉතාම වැදගත් කටයුත්තක් ධර්මය කියලා කියනන්නේ ලෝක. දුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ලෝකෙ තිබෙන උත්තරී තරම පින්කමක් විදියට සියලු ධනයන් පරදා සියලු පින්කම් පරදා වටිනාම පින්කමක් විදියටයි ධර්මදානමේ පින්කම ධර්ම දේශනාමය පින්කම දේශනාව සඳහන් වෙන්. නැතෙෆ රේඩියෝව ජාතියේ නාලිකාව විදියට නැතම් රේඩියෝවට වඩිනකොටම මේ වචනය මා දේශනා කලොත් අඩුවක් වෙනවා මාහිතනවා සභහපතිතුමා ප්‍රධානකාරය මණ්ඩලය මට මෙයට අවසර දෙයි කියලා මේ වචනය දේශනා කරන්ට. පිශේෂෙන් අපේ දර්ශන පුතුනුවන් සමීර එවගේම අපේ මේ සියලු නිෂ්පාදක කාරය මණ්ඩලය වරුුණ මේ හැම දෙනාම දකිනකොට අපිට සිහිපත් වෙන්නේ. වරයායේ සමිත හාමුදරුවෝ ැනි හොඳයට මුල මතක තියන ස්වාමීන් වහන්සේ න ජාතියේ නාලිකාව විදියට ප්‍රජාතියට ධර්ම දේශකයණන් වහන්සේලා දායාද කිරීමේ මහා උදාරතර බහර දූර වගකීම සහ එය දෝතින් දරාගත්තු නාිකාවක් නෙතෙ ෆෙම් රඩියෝව කියල කියන්නේ. අපේ මුල් කාලවලදී අපිව ලෝකයට හඳුන්වල දුන්නේ දේශකාණන් වහන්සේලා විදියට පෙනෙතෙෆෙම් රේඩියෝබ. ඇත්තටම පින්වතුනි මහගෙදරට එනවාගේම හදවතින් හැමදාම කියනවා වරයයේ සමිතහාමුදුර දිර මටත් කියන්න බලන්මං කොහෙෙන් හරියවෙල්ල බනකිව තවකොයි අරරිගීල බනකිවා කියලා නෑ. අපි ජාතියට හඳුන්වල දුන්නේ ධර්ම දේශකාණන් වහන්ස ලවිදියට ජාතියේ ගෞරවය පූජාව හිමිවෙන්ටෝන නැතෙෆෙම්රඩියෝවට එය හැමදාම අපි හදවතින් සහිපත් කරනවා දේශකාණන් වහන්ස ලැවිදිට එක් ක එල්ෙකුණා අපේ හදවත තිබෙන. ධර්ම දානමය පින්කම කියල කියන්නේ නවකප්පන් සුතන්දම්මං අට්ටකප්පංච යාචිතෝ, ඒක කප්ං අනුමෝදෙන් තෝ දේශ සිතෝච අ සංකයෝ කියන විදියට. දේශනා කරන අහන ශ්‍රවනය කරන අහපුදේ කියල දෙන. හැම දෙනාටම පින්සිද්ධ වෙන මහ පින්කමක්. අද මේ ස්ථානය බැලවාම කැලනිය, සල්වත් බොල් අද්ද ගලස්්‍රී සුනන්ධාරාම විහාරස්ථානයට විශාල පිරිසක් අද රැස්වෙලා සිටිනවා. සිිල සමාධානය යෙදිල සිටිනවා. සහද ඇද පිටිසර ගමී අනරාධපුර පොළොන්නරුව තනමල් විල සූරියවැෑව මොන්රාගල කොළඹත් ගමත් පුංචි ගෙදර ඉඳලා සුවිසල් මැදුර දක්වාමත් සමහරවිිට ඔබ විහාරස්ථානයේ සිිල් සමාදන් වෙලා, ඉඳගෙන නැතෙෆෙම් රේඩියෝව සුසාර කරගෙන මේ උදෑස්සන ධර්ම දේශනාව ශ්‍රවණය කරනවාාවෙන්ට පුළුවන්. ජාතියේ නාලිකාව විදියට ජාතික වගකීම් සම්භාරයක් අතටගත්තු ඉස්්ටකරපු නාලිකාවක් විදියට ජාතියේම පැසසුමට ලක්වෙච්ච නාලිකාක් නැතෙ ෆෙම් රේඩියෝව කියන්නේ. එවගේම මාස්ටගයින්් ආයතනයේ දායකත්වය නිරන්තරයෙන් සභහපති තුමිය දෙස්නා වනිගසය කර මැතිනිය අධ්‍යක්ෂක චන්ද්‍රසයන වික්කමරත්න මැතිතුමා මලින්ද උදිත පුතනුවන් සෑම පුරපසලොස්සක පෝයදාම නෙතෙෆෙම් රේඩියෝව සමඟ අත්වැල් බැඳගැනීම ම විශාල පින්කමක් ලෙස පැසසුමට ලක් කරනවා මෙබඳු මහා ධර්මධානමය පින්කමක් ආ රම්භි. පින්වත්න බොදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ නිකම්ම නෙමි. සාමාන්‍යෙන් අපිට විනාඩිත්තිහක් පැයක් පැය බාගයක් විනාඩිවිස්සක් පහළොවක් භහාවනාව යෙදෙන්ට කියලකි වෝත්. සමහර වෙලාවට සමහර කෙනෙක් ඇස් දෙක තද කරලා පියාගෙන සමහර විට භහාවනාව මෙහේවන්න ස්වාමීන් වහන්සේට පේනවා බොහොම අමාරුවෙන් විවිධ. නාන අප්‍රකාර ස්වරූපවලින් තමයි භාවනා කරන්න. අපිට විනාඩි විත්සක් භාවනා කරන්න අමාරුයි. විනාඩි තිහක් එක අරමුණක ඉන්ට පුළුවන් කෙනෙක්ින්ට පුළුවන්. බැලුවම පෙන්න්නේෙ ගොඩක්කයිට බෑ කියලා. මෛත්‍රේ භාවනාව ව ුවන් පිළිකුල් භාවනාව වෙන්ට පුළුවන් බුදුගුණ වෙන්ට පුළුවන් සමහර විට අම්ම අපපච්චේ අරමුණට ගන්නේ එකක්. සමහර විට භාවනාව අවසං වෙනකොට අවසං වෙලා තියෙන් වාලට වෙන දෙ වෙන දෙයක් අරමුණට ඇවිල්ලා. බුදු කෙනෙක් ලෝකෙ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වෙන්නේ නකම්ම නෙමෙයි වාක් ප්‍රනිධානය මනෝ ප්‍රනිධානය සම්පූර්ණ මම බුදදුවෙමි. මම බුදුවෙමි. නේද. මම බුදවෙමි මම බුදුවෙමි කියලා. වාක් ප්‍රනිධානයයි මනෝ ප්‍රනිධානයයි සම්පූර්ණ කරනවා. සොලසා සංකය කල්පලක්සය. මෙ වාක් ප්‍රනිධානය වචනයෙන් මනසිෙන් අධිස්ඨාන කරනවා බලන හිතන තරං ලේසි වැඩක් නෙමෙයි සමහර වෙලාවට අද ඔඇත්තෝ හිතාගෙනින්වා. පහසුයි තමයි හැබැයි කළබලකාරි ජීවිතයට අපහසු වෙලා තියෙනවා. හරි ඉක්මණින් මාර්ගපලාව බෝධ කරගන්න පුළුවන් හරි ලේසියෙන්, එකට වචනයෙන් දෙන්න පුළුවන් එහම කියල සමහර වෙලාට නේද සහතිගේක දෙන්න පුළුවන් නේද පදවයක්ක් විදියටට කිරුලක් විදියට දෙන්න පුුවන් එහම කියලා සමල්ලාට මේ නිමන මාර්ගඵල ගැනත් හිතාගෙනාව බෝධ කරගෙන ඉන්න ඇත්තුෝ ඉට පුුවන් ලෝකේ. එමින්ට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නී වාක් ප්‍රනිධානය මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කළ විවරණයක් ලබාගන්නවා බුදු කෙනෙක් ලඟදී බෝසත්යන් වන්ස දමක් විදියට අනාගතයේ බුදධරාජ්‍යයට පත්තෙන්ට. එදා දීප්පංකර පාදමූලෙේ විවරණ ලබාගන්න වෙලාවේ සුමේද තාපසතුමා එතුමා කල්පනා කළනේද. දන්න සනීචයන්කත්වා අහෝ මයිහන් පිතාදයෝ ඒක මස්සක මේකම්පි නේවාදහාය දිවංගිති අපිට උනත් කල්පනා කරන්න හොඳ දෙයක් අනේමගේ දෙමව්පියෝ ධනයස් රැස් කළ ආචිලා ආතල සීයල ඉඩකඩන් දේපල රැස් කළ. එ රැස්කරපු දේවල් එකවරුවත් ගෙනනිච්ච නෑනේද හැමෝම තියල ගිය ගබඩා පුරවල ගියා ඔප්පු ලියලලා තියල ගිය. කවරුවත් ගෙනනිිච්චනෑ. එතිේ මම ගැන අන්ට ඕනෙ කියලා කල්පනා කළා. දොරවල් ඇරල දැම්ම මිනිසුන්ට ගෙනියන්න කිව්වා. සමහර මිනිස්වේතුවා මෙතුමට පිස්සු කියල. ඒමනි දෙනවදැක්කම, යමක් කරනවදක්කම නේද. සමහර ඇත්තෝ හිතනවා පින්වත්න එයාට පිස්සු කියලා. සමහර වෙලාබට කෙනෙක් අද පුරපසල්ලොස්සක පොෝයදවසේ. ඔය පාරන්න අහිංසක සතුන්ට කෑම ටිකක් කදාගෙන ගෙදර වාහනයේ තියාගෙන එහෙම මිනිස්සු අදඋදෙත් ඇති මේ ලෝකෙ කොහඇරි තැනක යනකොට කෙනෙක් එතනොමුන්ට පිස්සු මේ පෝය දත් සතුන්ට කෑමරගෙන යනවා කෑග ගහ පාරදිගේ යනවා ම මේ දැන් වඩිනකොට මම දැක්කා ඔය කොරතොට රජමහා විහාරය පහු කරල ටිකක් එහා පැත්තෙන් එනකොට පින්වන්ත මනුස්සේක් පාර අයිනට වෙන්න විලක්වාගේ ලොකු පොකුණක් තියෙනවා. වැටක්හල සුරක්ෂත කරලා තිය නොමේ වටේ. මං එනකොට මං දැක්ක පෙන්වන්ත මනුස්සෙක් පාංරාත්තලක් කරගවිල්ලා. අර ආරක්ෂත වැටට මෙහ පැත්තෙෙන්නිදගෙන බල නේම මිනිස්සු ලෝක ඉන්න නේද? ෆොටෝ දාලා නැති වුුණට වීඩියෝ පල කරලා නැති වුණට පත්තරවල TVව වල ගිහිල්ල නැති වුුණට පිකං පාන් ගෙනල්ල කඩකඩා මාලුන්ට විසි කරනවා. අ වලේ ඉන්න. බලන්නකු මේවා මම එනකොට දැක්කම් මගේ හතවතට හරි දෙයක්ද මංකුවා. බලන්න මේම මිනිස්සු ලෝක ඉන්නවා මේ මිනිස්සු කැන කියන්න කතා කරන්න කෙනෙක් නෑ දකින්න කෙනෙක් නෑ. එම අහිංසක විදිහයට පින්කම් කරන මිනිස් ුවන තරං ඇති. සමහර වෙලාවට පින්කම් කරන මිනිස්සු දැක්කද වලපනේ වලපනේ වෛද්‍යවරයක් හැදුව රෝහලක් ඉස්පිරිතාලට එන ලෙඩ්ඩු ික එකතු කරගෙන ගැහැනියක් ය ඒ ගැහැනිය ඉස්පිරිතාලට එන මිනිස්සුට එකතු කරගෙන ගැඩොල් ටිකටික ගැල්ල වැලිටිකටක ගැල්ල වැැහෙන්න්න ග හිල්ල වහන්න කිය ලකුණු කලදතුන රෝහ ද. ඒ මනිස්වා ෝ. ඒම මිනිස්සු ගැන ගතා කරන්න අපි පුරුදු වෙලා තියෙනෙ කුණු රස තරු මරන්න බලන්ටෝන කාටහරි වරදිින්ට ඕන කාටහරි දෙයක් වෙන්ටෝන අපි තලුමරමරා තලු මරමරා තලුමරමරා අර කීබෝඩ් වීරයෝයින්නවා නේද. ඉතිං අපි ලෝකේ රස්ස කරනවා තලු මරනවා අද පෝයදාාවත් අදහසක් ගන්ට ඕන ලෝකෙම පෙන්වත්න අපි හොඳදේයාගගේයන්ට. හොඳදේ සාකච්ඡා කරන්න කිති සද්දූ අබ්බුග ගච්චති කීර්ති සද් සබ්දිි පතුරන්ට ඕන. එතකොට හොඳ කරන කෙනාට ආස හිතෙනවා ඒ හොඳ කරන්නට යහපද්දේ කරන්ට. පින්වත්න්නේ මෙතුමා මේම දන්දීලා විවරණ ගන්න වෙලාවේ මෙතන ඉන්නවා දීපංකර පාද මුලේ සුමිතක් කියල ්‍රක්්මනකු මරිකාවා. ඇගේ ඇතේ තියෙනවා මානෙල් මල් මිටිය අටක්. ඇය මානෙල්මල් මිටි පහක් දෙනවා ඇතුමට දීල කියන ඔබතුමා බුදු භව ප්‍රාර්ථනා කරන්නට. ඉතුරු මානෙල්මල් මිටිතුන තමන් පූජක් කල්ල බුදුන්ට ප්‍රාර්ථනා කළා මම අ බුදු වෙන ගමනේ උදව් කරන්න ලැබෙන ප්‍රධාන්න සහායිකාව බවට පත්වේවා කියලා. ඔයතු දන්නවද ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුවෙන්ට තිබ්බේ ගෞතම බුදුහාමුදුරුවෝ අටාසංකේයේ කල්පලක්ෂසකින් හරි සොලොසාහ සංකයේ කල්පලක්සිකින් හරි මේක හතරකට අඩු කළේ අසංකයේයේ කල්පලක්ෂ හතරකට අඩුකළේ මෙන් මේ ප්‍රධාන සාහිකාව ඇය මහා පුදුමයි ලෝකෙ මහා බුදුම චරිතයක් ලෝකයේ වෙනස් කරන්න බුදුවන් චරිතයක් ගෙදර වෙනස් කරන්න පුළුවන් චරිතයක් ඒක ලස්ස කරන්න පුන් චරිතයක් සුන්දර කරන්න පුළුවන් චරිතයක් මංහිතනවා ගෙදරක පුතාල කොච්චර හිටියත් වැඩක් නෑපින් වන්නේ දුවෙක් කිිටියන්නම් තමයි හොඳ කියලා. දැ සමාර වෙලාට දරුවල් ලබන අම්මලා කැමති පුතෙක් ලබන්නනේ. එක කෝමවෙන්ට ඇදද. කෝසල මල්ලිකාවට දුවෙක් ලැබුණම බුදු හාදුරු දේශනා කළා රජතුමනි කම්පාාවෙන්ට්පා ඒ දියනිය වටින්නේය උතුම්වන්නේය එදියනිය කවදහාරි දබසක පොතෙක් බෙහි කළොත්. ඒ පුතා රාජ්‍යතත්ත්වයටට රජවරු ත්වට හිසට උටුනු පලඳන තත්වට නිර්මාණය කළ හැකිය කියලා මංගේ එතන ඒ නිසා වෙන්ට ඇති දරුවෝ ලබන සෑම අම්මගෙනෙක්ම දෙක් නෙමෙයි පතන්නේ පොතෙක් ඉස්සෙල්ලා. ඒ අම්මගේ වටිනාගම ඇති වට වෙන්ට ඇති. අම්ම ුතු ම වට හැබැයි මතක තියාගන්න. දුවෙක් නැති ගෙදර වැඩක් නෑ. දළ ගොඩක් ගෙර ඉන්න ඔබ ගෙදර ග කියා දෙෙන්ට ඕන පිරිමි පුතාලට මේ දරුවන්ට කියියා දෙටෝනු. අක්කා වටිනවා නංගි වටිනවා අපේ පැරැණි ගෙවල් වල කියල දුන්න පිනවාදී කවදාවත් අක්කගේ නංගිගේ කකොල් දෙක උඩින්වත් පැනලා යන්න නෑනේ. අගෞරව වෙන්න කපදාවත් අගෞරෝ කරන්න මොකද ජාතියේ සනුවරේ වගකීම ගෞරවය තිියෙන්නේ පින්වන්නේ ගැහැණිය දියනයාතයි. සිංහබාහූ කතාවේ සිංහයා වැඩිපුර දුක්වුණනා ගැන දුව නැතිවෙච්චිකට. දුව නැතිවෙච්චකට. ගෙදරක දුවෙක් ඉන්නවා නම් බලන්ට ආසයි සන්තෝසයින මල් වබල ලස්සනට ගෙවල් පිරිසිදු කරලා නේද ලස්සනට ඇදර ඇදිරිට දාලා බලන්නකො බැරිවිලාරි දැඟකොය අම්මා හරි ගෙදර නැති වෙලා ටික දවසක් තිබුණ නංගෝමද ගෙදර හැඩිවෙලා පාලුවට ගේල්ලා. අම් නැතිදාට. අම්ම ගෙදර එනකොට එන්නේ ගෝමද. අම්මා ගෙදර එනකොට එන්නේ පෙන්වත්න්නේ දැන් ගෙවල් ගණ්ට දෙයක් නැතු ඇති කියලා. කුසිවලට ගොඩවේෙන්ට බැරු ඇති. ැ පෝයදාට සිල්ගන්න එක උනත් මං හිතනවම්න්නේ අද ගෙදරඉඳගෙන මේ බණහං ඉටියත් සමහරම්මලකෙනවා අනේ ස්වාමීන් වහන්ස කෝමද සිල්ගන්නේ ගෙදරයට කන්න නෑනේ අර බැඳපු නැති පුතෙක්කකින්නවා අන හාමුදුරුවනී දුක් කෙන්වා අනේ බැඳල නෑනේ හාමුදරුවනි කන්නකෝමද ඉතින් අපිහනු අම්මා දැන් කවධාරය දවසක අම්මා මරිච්චදාටම එතකොට ඒම ඒ ඒමයි ඉති ඉන්නකංකෝමද සමහර වෙලාට කියෙනවවාස්වාමීන් වහන්ස මම්ම පව් වැඩවලට කැමති නෑස්වාමීින් වහස මේ මස් මාසආදිය කපන්න කොටන්න වියන්න පේදාන මං සතුටු නෑස්වාමින් වහන්ස ඒ වාමින්න්වාසමට ගෙදර ීවත්ව වන කොට ඉති ෙදරයකි මේ යි රුචිකත්තති තියෙනකොට ස්වාමින්වාස ටමිවක් කරන්ට වෙනවා. නැත්තැන් ගෙරැ ගටවේ ට ඉතිනවා අම්මලාට භාවනාවකට සීලයකට යන්ට වෙලා නැතිවුණනා ඇහුරුනාමගේට අම්ම අම්මා ගැන මගේ 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 කියලා අතින් බදාගෙන ඉන්න කනෙ හිතින් අල්ලගෙන ඉන්න එකන නේද. එනිසා කාන්තාව ගෙදර දිශ්නය ගෙදර එලිය. ආලෝකය ගැහැනිය. මංහිතනවා බලන පුංචි කාලය පෙන්වති පොර බදල පෙරේතකමට කණ බොන අඳන පලදින දියනිය. කසාද බැන්දට පස්සේ. සම්පූර්ණ මහත්‍යයට ඕන විදිහයට වෙෙන් වෙනවා. ඇගේ සෑම දේම සැමිය අටසාහ දරුවන්ට දෙන්න පටන් ගන්නවා. නේද ගැහණියට ලෝකෙ දරාගන්නම බැරිදේත් පින්වත්න්නේ තමන්ගේ ආදරය රැදිල තියෙන දරුවෝයි සැමියයි කාටහාරි අයිති වෙනවාරි? නැතිවෙනවා හරි කියලා දැනුනොත් මං එතනො ගැහැනියට විශාල යුද්ධයක් වුණත් කරන්න පුළුවන් කියලා. රත්තරම් බඩු ටික දෙන්ට පුළුවන් තමන් සතු අනිත්ද හැමදේම දෙන්නට පුළුවන් හැබැයි ගැනියට දැනන්න ගත්තොත්තෙම මන් සතු සැමියා දරුවූ එතනන්නේ ආදරය රැකිලතින්. තමන්ගේ ජීවය රැකිලතින්. නේද. ඒ ඒ දෙකොට්ටාස නැතිවෙනවා නං එතනල් විශාල වේදනාවක් එනවා මට හිතන වෙලාකට ීරිසිියාවක්ද කියලත් තිතෙනවා. අපි බලමු. ලළඟට පින්වත්ද මේ ගැහැනිය කියන චරිතයම පොතුමායි දරුවෝ හදලා න අම්මා කියන චරිතය බිරිඳ කියන චරිතය උයේදවත් නොදන්න පිරිමියෙක් වෙනුවෙන් දරුවෝ හදලා ේ බලන්න දැන් බෝසත් චරිතය ගත්තම මේ හම්වෙච්ච මුණ ගැච්ච කාන්තාව මෙය විතරයි සාරාසංකයේ කල්පලක්ෂයක් බුදු රජාණන් වහන්සේ සමඟ එකටාවේ බෝසත්යන් වහන්සමඟ අනිත් කවරුවත් නෑ නිමත්න්නේ අසූමහාශාවග්‍යයන් වහන්සේලා එක කල්ප ලක්ෂයයි දෙමවපිය එක කල්පලක්ෂයයි අසංකේය. ඊළඟට දෑගසව්වන් වහන්සේලා අසංගේ කල්ප ලක්ෂ දෙකයි මුණ ගැවුණේ. මෙය විතරක් ආරම්භෙ ඉඳලා අවසාන දක්වාව දුන් දන් දන්මහා පිංකම් දශ පාරමිතා පෙරුම් බලය දැකපු එකම දෑසයි උදව්කරපු එකම දෑඇයි. ෙදරන්න ආදරනය බිරිඳ අපපච්චිේ ඇත ලාගෙන ඇති ඇත පිස පලාත්වල ආගෙන ඇති බයික ගිහිල්ල ගැඩුල් කපල ටැට්ට ඒෝගෙන ගිල්ල න ඇත පළත්තුවල ම්මලා හේන ගල්ල හරියට අදින් ඇදුමක්වත් නෑ අන්ඩාග විඳගෙන බලන්න සමහර අම්මලා අ කුලියට එඒම ඉන්නකොට බඩුටික පටෝගෙන නේද මහත්ක තැනින් තැනට තැනින් තැනට යනවා හිලේට යනකොට දුකට පත්වෙනකොට දරෝටික වඩාගෙන හිලේළගේ හිටගන්නවා මට හිතනවා නේද. අර ගීතයකත් තියෙනවා පිවුවත්න. මටද අම්මා කෙනෙකු වී ක ගීතයක අන්තිම පදේක තියෙනවා. මඟතනවා මහත්තයට අම්මා කෙනෙක් වුණා කියලා. ඔය බිරිඳ කියන චරිතය. ඇය වෛද්‍යවරයක් බිරිඳද කිය හැම තැනම වැඩිපුර නියෝජනය කලානි සෞඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය කොය කොයි ෘතිය ගත් කොතන දැම් තන ගත්තත් ඔය අහ බනාගෙන ඉන්න තැන ත්තත්. වැඩිපුර නියෝජනය කාන්තා නියෝජනය. නේද. ඊලකට විමාන පත්තුවගත්තම් වැඩිපුර දිවලෝගේ ගේල තියෙත් වැඩිපුර අම්මල පේතවත්තුවෙන් වැඩිපුර පෙරතතිෝ වෙලා තියෙත් අම්මල වැඩිපුර නිවන්ද කලා තියනෙත්තම වැඩිපුර නියෝජනය අමක්ගේ තියෙන කොතන ඒ ඇයි කියලා අපි බලමු. අම්මල විසාල්ල දුකක්ය දෙෙනවා කළ මං හිතනවා අප අම්මල කියන්නේ හාමුතුරුවනි අපි දරුව සහ ගෙදර වෙනුවෙන් හැලුවේ ලේ නෙමෙ ක කියෙනවා ලේෙ කුට්ටි කියන. ම කනෙගේ හදවතින් අහල බැලුවෝත් දරුවෝයි ගෙදරයයි වෙනුවෙන් මොනවයින්ද වන්දිගේ අපි හාමුදුරණය ලේවලින්. පුංචේ පුොතෙක් හෙදන්න මගේ පුතේ ඔය අම්මාගේ උදරය දෙකට පලනවා. අපේ තාත්තාට එහෙමෙක් වෙලානෑ ඇැබේ අම්මාගේ උදරය දෙකට පලනවා. එක්කුස දීලාතියනවා අමාස නමය හමාරක් අපිට ඉන්න එකක්නෙකුට දෙෙන්නකට න මේේ තුන්දෙකට අතර්රනෙකුට දහ එකොස් තනකුට දීලා තින උදර සහරලාට දරු හන යි අපි පැදවේ ඔයා ේ නැත් න මොකට ි පැදවේ අපේ බෙල්ල මි ම න ද ර ොත්තින්නවා. ොට මුගේ උදරයක කියයනවා. නේද සමරලා සහර වෙලාට කන්න්ටක නොදි එලියට දාල්ල යනකොට ලේලි බනින කොට දොස් කියන කොට සහර වෙලාවට අම් හඩනවා නෙද ැනල්ලද පුතේ රි දුන්න එක කියලා හට වවෙන්න. ම ත යනේවම්ඹට දුන්න මැන මැන කිරෙකිද වැටවල්ගහලද දුන්නේ පුතේ මෙච්චර කිරිබි්වාම ඇති කියලද කිවේ පුතේ ච්ර කෑවම ඇති කියලද කිව්වේ සහර වෙලාවට ඔයා කනකොටමයි පුතේ ඔය අම්ම කියන්න ගැහැනිය. ඔය බිරිඳ කියන ගැනිය අපපච්චි සමහර වෙලාවට ඔයාගේ පිගානය තියන අම්මගේ නැතන්ම් බිරින්දක පිංගාන තියන බට්ටික ඔයාල තුන්දනයගේ පිගංවලින් තියෙනවා යා දැක ඇති සහරවෙලාට. හොඳ දෙයක් මොනොහරි හදනවනං ගෙදර සමහර වෙලාවට ඔය ගැහැනිය ඔබේ බිරිද ඔබ අනන්ත දැ ඇති අපපච්චේ මෙතන නතරවෙලා මගේ තාත ඇතුළු සමස්ථ ජාතියේ පිරිමිේ නතරවෙන්ට අපි ගැහැනියට දොස් කියනවා අන ස මාජන. මෝඩ ගෑනි. මොනොවත් නොදන්ට ගෑනි ගැනි ක ොක් කොම ර හිමිකවේ දංගුල පඥා ගැනිය බුද්ධිය වැඩකර ොම නාසයි. දෙමටේ නුවන විතරයිතිෙන්නේ ස්ත්‍රී බුද්ධික් විනාසාය නෙ එක යුගයක ස්ත්‍රිය දේවත්වයෙන් සලකනවා, මාත්‍රමූලික සමාජතියනවා එක මුලියක ස්තත්‍රවත්වීම තහනම් ආගම ඇදහීමතහනම් ගැනයක් මැරෙනවනං ගෑනිය දුකටපත්වෙන වනම් හරක්බානක වගේ වටිනාකමක් ගැනියට දුන්නේ නෑද. ගැහැනියට ඒගේ අඩු සැලකලිකරපු සමාජ එලට ගැනනි නි පත්තෙන්ගත්තම හිඳදුවගේ ආගම් ගත්ම දේවත්වයෙන් සලකනවා. ලක්ෂ්මිකියයයි කාලිකයි සමහර දෙවිවරුන්ගේ අඩක් පිරිමි ස්වරූපය අඩක් ගහැනු ස්වරූපය. නේද. වෙලාවකට මට හිතනවා මේ අම්මා කියන චරිතය ගැහැනිි කියන්න චරිතය දේවත්. අප අපිට ඔබට ඔබේ ගෙදර සැමියට බිරිඳට දරුවන්ට ඔබේ ගෙදර මුණගැහෙන විධ ස්රපෙන් දිය නියදුව ලදැරිය කිය විද සරූපයෙන් ඔබටයි මුණ ගහෙන ගැහැනිය ටහිතන ඔබට හබ වෙන දේවතාවයක් කියලා මටහිතන වෙලාවකට. ලේ කිරි කරලා දියල ලෙයින් මන්දිකවල මඟතරන වැඩිපුරම ලෝකේ වියල අඩුවෙන්ම කාාපු කෙනා ගැහැනිය කියලා. ලෝකේ වැඩිපුරම ආහාර නිෂ්පාදනය කල්ල වියල අඩුවෙන්ම කාපු කෙනා. එළඟට ලෝකේ. පින්වදි ම හිතනවායි ගැහැනිය කෙනෙ චරිතය සමහර වෙලාවට කොයි තරම් නම් දුක් විඳෙනවත් මට හිතනවා වෙලාවකට අම්ම ගෙදර ඔය ගැහැණියට පුළුවන්නම් අම්මට බිරිඳට පුළුවන්නම් ඔබ මට හිතනවා රකින විදියට ගෙදර අපප්පච්චේ ඔයාවයි දරුවෝ ටිකයි ආයි බඩ ඇතුළට දාලා රැකගන්න පුළුවන්න්නම්මං හිතනවා. සහර වෙලාට රක්කිනෙ ොයාලට වදයක්ක් ෙන වෙලාවලු තියෙන. වදෙන්වාගේ පේන වෙලාවල්තින හැබැයි මංහිතනවා ඕයා ඔක්කොමයි කුසෑ තුළට දාලා වහ ගණ්ට පුළුවන්නා අම්ම හෙමත් කරයි කියෙන මංගහිතනවා. දැන් බනාන්න වාඩිවෙලා හිටියත් කල්පනා කරන්නේ අදහ සතියන්නේ දුව කෑවද පුතා කෑවද මහත්තය නැකිිට් අද පාන්දර නැකටල්ලා වියල්ලා පොල්ටික ගාලා කිරිටික මිරි කල තියලා ලූුණු පපල තියලා කුස්සේ කොලෙකුත් ියල තියලා වනේද. ඇ මෙච්චර ලූුණු දාන්න මෙචර මේවාදාන්න මෙවාදාන දවල්ට මෙම කරලා කන්න. න ෙල් ි යවා කිය ො යක් කිය ද ට ඇ ොද ගදරාය බුදිනි සිල්ගන්නන කොට. නෑද. එනිසා කොලයක්තිය ැවිල් ති මෙතන ේතියනවා මෙතන නුවතුර තියෙනවා බෝතල මේ දල්ල තියෙනවා මයි කියල ති මං තනවා වෙලාවකට ರෙදිටික ෝදල්ලා ඇන්ටික හදල්ලා ගෙදරයගේ වැඩ කරලා දුව බන්ඳලදීල පුතා බන්දලදීලා.ර අර මොලේ නැති මනුෂ්‍යයා කියලා ගෙදර සමහර වෙලාට අම්මාට දූල පුතාලො කොමලා කිවේ ඕම. නේද. තල සි ඇග ීමක් ැති කෙන කල බිරිඳ ගැනය කියන චරිත. සහරවෙලා බිරිඳ ගෑන ක්මං වෙලා තමන් අගේ යන්න දෙන්නැති වෙලා වලුත්තියනවා තමන්ගේ ඉක්මං වැඩි ගණනිසා. මතන ලක හොඳ අතරි අම්මලාට ලැබිච නර්රගමදේඒත්මංගිතන කට්ට කියලා. අම්මලාගේ හොඳ අතරේ අම්මලාගේ හොඳ නසන උපරණේ තමයි කටගේ. හැබැයි අම්මලාගේ කට නොති බෙන්ට් ගෙදරේුන්ට පස්ක්ටත් වෙලා. එකත් එකක්. ඇබැයි අම්මලට වැරදුනු පදමක් වැරදුනෙත් කට නිසා. හොඳට නරකට දෙකට කටමේ මට හිතනවා චොට්ටක්ට අඩු වෙලා නේද. චොට්ටක් කට අඩඋනාා නං මැනිිකෙ වටිනකම තව වැඩිවෙනවා කියලා මට හිීතෙනවා. බුද්ධ දේශනාවටත් අනුව බැලුවම් මට හිතෙනවා. වැඩිපුරම ඔවුන් ඔය කට නිසා තමයි කියලා, වැඩිපුරමගේ කියල්ලා නිරේ වැටුනේ. වැඩිපුරම පෙරේත ලෝකෙකිය නේද. මට ඒමත් ඉතිෙනවා වෙලාවකට අම්මලත් හදවත රත තියල බලන්ට. එදා පටන් මේ කාන්තාව බුදුරජාණන් වහන්සේට බොස්සද උදව කර සමහර ආත්ම භාවබල අවුරුදු හත්සයක් පරමාශ. බොදු හාමුදුරන්ගේ අතකින්ව අල්ල නෑ බෝධිෂත්වයන් වහන්සේගේ එක කියනෙ චපල්ල සිතිං ලෝව වසන්න කතුන් මැද. ච්චාපල් සිත ඔබය සෝදරා. ලේනකුලේ ඉපදෙනකොට ලෙහිනිිය වූේ අසෝදරා. නෑද ඇත්කුලේ උපදිනකොට ඇතිනිය වුනේ යසෝදරා හිතල බලන්ට ඔබත් එක වැටේගෙන නැහිේගෙන ඔබලන්ඟ ඉන්ට ආදරණීය බිරිඳ දියනිය සමහර වෙලාවට ගෙදර කැපකිරම් කරන ඇටි ගාමන්ට් එකට ගිහිල්ල රස්සාාවට ගිහිල්ල අගය කිරීමක්කෝ ප්‍රසංසාභක්කෝ කෑමික කෑවම අගේ කිරීමක්කෝ හිතල බලට ඒ හෝදල දෙන රෙදිික ඇන්දම කෝ අගය කරනවා ස්තුතියි අම්ම පින්සිද්ධ වෙන අම්ම. ස්තුතියි නඕන එහම කියන තනුත්තියෙන්ට පුළුව බෝම අතලොස්සක් හැබැයි හැමදාම දුකෙන් පීඩාවෙන් ගැරහුම්මද පැසසුම් නැතුව සමහර වෙලාවට දුක් පිඳනවා. සමහර වෙලාට බලන්ට පිනවත්න්නේ. දළදා හන්සේ වැඩම්ම අම්මගෙනෙක් ජෛස්තරිම බෝහමුතුර වැඩම්ම අමගෙනෙක් ගම්ම මේ පන්සලේ දේවාලෙ පිළිමි හදන්ට ආධාර සම්මාධමය ගී අම්මා. බෝකොටුව බඳින්ට උපාසගම්ම තමයි ආධාර සම්මාධමය ගියේ. බෝකොටුව බැන්දම ගේට්ටුවක් දාලා වහල කිව්ව කෙනෙක් ඔයා ගොඩවෙන්ට එපා ඔයා කිලිමිතනින් උඩට කිවා. දේවාලෙ පිළිමි හදන්ට කොතෙකුත් ආධාර දුන්නේ උපාසගම්මත් තමයි. නේද. දෙවියෝ හදන්ට ගැඩොල්ටික වැිටික එකතුකරේ පිළිමේ අඹන්ට බුදු පිළිමේ හදන්ට, ැයි හැදවට පස්සෙ කෙනෙක්වාට කිව්වා ඔයා මෙතැනින් හාට එන්ටපා මෙක ඉන්න දෙවියෝ මෙතැනින් හාට එන්ටපා මොක දොයා කිලිකිව්වා. දවසක් මං අහගෙන දේවතාවය ගැහැනිියයක්. දේවාලෙ දරුවෙක් වැඩිවිය පත් වනා. පිරිමි මොකද කළේ දේවාලෙ වැැහවා. දෙවියෝ කියන්ට ඇති ඇතුළේ ඉඳගෙන මමත් ගැහැනිියයක්. මේ ලෝකෙ ගැහැන්ු ලෝකේ ඉන්නවනං ගැහැන්ියගේ වේදනාව ගැහැනු දන්නවා තිරිසංවේවා. ක සෑම කගැහැනියකටම එකම ක්‍රියා කලාපයයි. මාසෙට අම්මලාගේ තියන දින විසිි තුනක්ක්‍ය තර විසි හතරක්වෙ තර. අම්මලගේ හැමදේම පටන්ගන්න වම් පැත්තෙන්. නේද මුදුදාන්න වමට ඔරලෝ සුබඳන්නේ වමට හැට්ටේ බොත්්ධන්තියෙන්නේ වමට පෝරුවයට නගින්නන්නේ වමින් ඔය වගේ වම තමයි අම්මලා සඳුගෙන් එන්න බිරිස අම්මලා කියයනේ. සඳුගේෙපකට්තිය. සෙමට බරයි. කලාව සෞන්ධර්රය ආදරය කරුණාව සනිහස සිසිලස අම්මලාගෙන් ගලාගෙනාව තාත්තකි කට්ටිය හිරුගේ පාර්ශවය කට්ටිය. තේජස බලය එඩිතර බව තාත්තලාගෙන් ආාවේ. නේද. ඒ නිසා මතකතියා ගණට අම්මගින් ඒ සෞන්වත්වය කවිය තාල්ෙ ලැබුණේ සෙනහස ආදරය දයාව මෙම ලෝකී ගැන හිතන්ට පුළුවන් ලතෙත් බව සසුන්වෙන්ට පුළුවන් බව ලැබුණේ අම්මගින්. එතනවා ඕන්න දරුණු පිරිමිියෙක් සංසුම් කරන්ට පුළුවන් කෙන තමයි ගැහැනිය කියලා. පිරිමිය කලබල වෙනවන නේද. අම්මට බිරිඳට පුළුවන් ඕන්න දරුණු පිරිමියෙක් සංසුන් කරන්ට. සමහර ආත්ම භාාවබල දරුවෝ දන්දෙනකොට අ කාන්තාවගේ ඇස්වලින් වැටුනේ කඳුලු නෙමෙයි ලේ කියලා කියනවා පින්වත්න්නේ. ලේකේන සද දුුරු කතාවිිදෝ ඇත්තන්ට මතකයි පෙන්වත්න්නේ. තමන්ගේ සැමියා සැප විඳින්න පුළුවන්කම තියෙද්දේ තමන්ගේ හිමියම්ම පැතුවා දෙවියන්ගේ පඩුපුල් ලස්න වඋනුනා. දෙවියන්ගේ ආශිර්වාදය ලැබවා. ඉළඟට ඔයත්තන්ට මතකයි මහෞෂද කතාවේ මහෞෂද පඩිතුමා. නේද. කසාත බඳින්න බිරිදක් හොයාගෙන පාරට බයිනවා අද දෝලා. ඕන තරං දූ පොඩිත්තිියෝ ලංකාවෙම මේහන්ට ආග නැති මයි පපුතේ කියන්ට කතාවක්තියනවා ගැහැනිය සුන්දරයි ලස්සනයි ගැහැනිය ඉන්න ගෙදර මල්වත්තක්වාගේ සුන්දරයි ලස්සනයිපුතේ. ඇනිසා මතක තියාගන්න මයිපුතේ දුරකතනින් වෙන්ඩ පුළුවන් වෙන වෙන අලුත් ජාතිය මෙවලංවලින් වෙන්ට පුළුවන් ඔයාගේ ජීවිතයපුතේ පරිස්සං කර ගන්ට ඕන මයිපුතේ මම කියන්නේ ගැහැනිය වෙච්ච ඔබ බැඩපු පිරිමියගෙනුත් පරිසං වෙන්ට කියලම කියන්න. කසාද බැඳපු මහත්තයගෙන් පවා අම්ේ පරිස්සංවෙන්ට මොකද ගැහැණුකම රැකගණට දියනියයට කියලා දෙන්ට සමහර වෙලාවට මටහිතෙනවා. ලෝකයේ ගැහැනු අමාරුවය වැටනේ වැඩිපුර පිරිමි විශ්වාස කරන්න ගිහිල්ල කියලා. මට එහෙමත් හිතෙනවා. ගැහැනියට වැරැද්දේ වැරදුේ ගැහැනියට බැරදුනාම ලෝක මහාල්ලොකෝට කතා කළේ නෙද. වැරැද්දේ කෞුද පිරිමි කියලලා මටහිතෙනවා. එළඟට ලෝකෙ පුතුම වැඩක් පෙන්වත්න්නේ වැරදුුණු තැනක ගැහැනියක් කටියා නම් වැඩිපුර ලෝකෙ කතාගලේ ගැහැනිය ගැන. මම දන්නේෙ නෑ තවත් ගැටලුවක්තිේෙනවා. ලෝකෙ ගැහැනු මේ තරම් ගැහැනියට වෛර කරන්නේ ඇයි කෙලමට තේරෙන්නේ. දරුදුක දන්න න ගැහැනියකගේ දුකදන්න කඳුල දන්න අපහසුතාවේ දන්ට නේද. අම්මලාගේ අමාරු අපහසුකන් සියල්ල දන්න ගැහැනිය ලෝකේ. ගැහැනියකට නනිින්දා කරන තැන ඉස්සල්ලම හිටගත්තේ මට හිතනේ අම්ේ ගැහැනියයක්මයි කියලා. ගැහැනියකට අපවාද නගන තැන ඉස්සල්ලම හිටගත්තේ ගැහැනිය කියලා සමහර සංස්කෘතියෙන්වල මනස්සය මරුනම ගනිමැලේට පැන්න. රත්තරම් බඩු ගලවල ගේයි මුල්ලට වුණ. එබන්ඳු ගැහැනිය මුණන ගහෙන එක සමහර වෙලාට පාපයක් සාපයක් කියෙේතුවා. ගැනිය විදින පීඩා සාමාජීය ආර්ථික දේශපාලනික ආගමික වස්සේෙන් විශාල පීඩාවලට මුණ දුන්නා. සෞඛ්‍ය මේ වසෙන් විශාල පීඩාවලට මේ ගැනිය මුල්. එහෙම හිතාගෙන ඒම කරගෙන කොයි තරන් දුකක් විඳගෙන මේ ගැනිය පිරිමිය පස්සෙන් වැටිලා නැද මේ ලෝකයේ දෙවුණුවට අවශ්‍ය කරන දරුවෝ හදලා ජාතිය රට ගැන අපි සියලු දෙනා වහන්සගේ ජාතය ජන්මය දුන්නේ අම්මලා. මේ ස්වාමීන් වහන්සේලාගේ. ස්වාමින් වහන්සල හැදුවේ අම්මල රජවරු හැදුවේ අම්මල. මේ විවිධ වෘර්තිිකය හැදුවේ අම්මල. නෑද අම්මගේ තොටෙල්ල පදවපු දෑත කියල කියන්නේ සුර විමනක් විමනක්වාගේ පින්වත්. බුදුරජාණන් වහන්සේ අම්මලට දුන්න පදවිටිකක් ලැදරිය තරුණිය උපාසිකාව භික්‍ෂුණය කියලා. ොම ත අනතුරු ටික දුන්නේ. නේද. එනිසා මතකතියාගන්න පින්වත්න්නේී මහෞෂද පනිිතුමා ගිහිල්ලා. අතමිට මොලෝනවා. ඇ අත මුදාහරනවා. නැගනියනනි නමකුමක්දනවා. නොමැරෙන යම් කෙනෙක් වෙනවා නං ඒකමගේ නමකිව්වා. බුද්ධිය! කොයිද යන්නේ කෙලකිවවා. නේද කොයිද අන්නෙ ලවට පසිකිවා කුල්ල දෙටුවන්ට කැඳබත් අරංයනවාක තාත්ටද. එනවද ඇහවා. ආවොත් එෙන්නෑ නවත් එෙනවයකිව්වා. නේද ගඟකින් හනම්කොට වෙලා යන්නේ ගංවතු. රවොත් එෙනෑ නේද නවත්තා යනවයි. කොයි තාත්තා ඉන්නන්නේ කෙ ඇවවා. ඒ කෙනෙක් ග්‍යාම එන්න ඇත්තං එතනෙක බලන් බුද්ධිය. ඉවසීම අසකින්ව තැල්ලුවේ නෑ කියනවා මූන හරියට කෙලින් බැලුවේ නෑ කියනවා. ගෙදරට ගයාාම මෞෂත පනිතුමා රෙදිවියන්නෙක් විදිහට මූන බැලුව වනෑ මෞෂත පනිතුමා ඉන්නවා මේ ඉස්සර පිටිස්සේ දොරැංගේ කියනවා පලා අරගෙන දරකඩාග ෙනැවිල්ලා. ඉස්සරැන්ගේ නෑ කෙන. අදනං ඉතල බලන්න කක ඒක ටිකක් වෙනස් වෙන්ට පුළුවන්. කසාද බැඳල ඉවර වෙලා. හවෂද පනිිුමා රජමතුරට ගෙල්ල සල්ලාලයෝ පිරිසක් එවනවා බලන්න බිරිඳගේ කොහොමද සෙල්ුවන්තකම කියලා. නෑද අදහස්කො ඒට පස්ස කියෙනවා මගේ අතකින් අල්ලන්න එපා මම සමියකුට කැපවවෙච්ච බිරිඳක්. නේද පෞ්කාරයෝ කියලා සාප කරනවා. එනිසා මතකතියාගන්න පෙන්වත්න්නේේ එහෙමයි ආදරනීය බිරිද අම් මේ ඔබ ආලෝකමත් වෙන්නේ ඔබ එක් ජීවතය තුළ අම්මේ බද්ධ තින කට ද න ද තකතියා. ඒ ගැහනියකට බුද්ධිය තියෙන් ඕන ඉවසීමට උං ගානෙන් තිෙන් ඕොන. ඇ ඒගන ලෝක ගැනු විතර ඉවසන්න ඕන පිරිමිවසන්න ඕන්නනෑ කියැල නෙමේ. පිරිමිය ස්ොබා පිමියා ස්ොභාවයෙන්ම ඉවසීම අඩු චරිතයා. ඉවසනුව අඩුයි. පිරිිමියයාට ඉවසීම හරු කලෙත් සමල්ලාට ඔබ එනිසා පිරිමියා ගයන්න ස්වාමාන්‍යයෙන් ඉවසීම අඩු චරිතයක් එනිසා මතකතියාගන්න ආදරණය අම්මේ ආදරණය දියනිය මතකදයාගන්න ජීවිතේ ඔබ ආදරණය දුවෙක්හදනව නම් දුවගේ වටිනාකමම්ම කියල දෙන්න පිටට යන්න පිටට යන්න ඉන්නේ කියලා කියන්නපා. ලෝකේ ගැනු වර්ගී කරනය කලතින සමාරටව රෝප සුන්දරිය බිහිබෙන රටවල් බුද්ධිමත් කාන්තාව බිනරටවල්. සමහර රටවල් ලෝකේ ලස්සන මැස්තන කාන්තාවෙන් ඉදියාවේ. එම වර්ගී කර වර්තමානත්.ර් ඇබැයි ඔය ගොඩට ලංකාවේ කාන්තාව වැටිලනෑ. අම්මලා මේ වචනෙ කිව්වට හිත අමනාප කර ගණ්ටපා මට හිතනවා ලංකාව කාන්තාව දාන්න තියෙන ගොට තමයි. ගෑනියකට ගැහැනියක් වෛරකිරීමතින් නොම්මරේක කියන ගොට තමයි මට හිතන ලංකාවේ කාන්තාව දාන්නවේ. ගැහැනියකට නින්දා කරන්නේ කෞුද ගැහැනියකට පදයක් අදන්නේ කෞුද එතන ඉන්නේ ගැහැනියක් පිරිමියෙක් නෙමේ. එක හොන්තර මතකට. ඇයි එහෙම වෙන්නේ මේ. බනාන රටේ බුදුන් වැඩි රටේ. මෙචර ධර්මය තියෙන කාන්තා විමුක්තිය ලෝකෙ හැමෝටම වඩා ලැබුණු නේද බුදුරජාණන් වහන්සේ දේශනාව තුළින් කාන්තාවගේ වටිනාකම පුතු ආකාර විදියට මතු කරලා ගත්තු. ආගමක් දහමක් තියෙන ජාතියක් විදියට අපි උරුමකම් ලබන්. එතකොට මතක දයාගන්න අපි එහම වෙන්නේ ඇයි කියල කල්පනා කරන්නම්මේ. ඒ විතරක් නෙමේ බලන්න බුදුරජාණන් වහන්සේට මේ ලැබුණු කාන්තාව සංසාරය පුරාවටම ඇය උදව් කලා. ුදරජ්‍ය පත්තෙන් උපකාරක දරු දන්ඳු නෑ දඳදුන්න. මෙ හැම ඉවසීමක්ම දැරුව. කැලේ ගිය. ඔය ඇතු තනවද යෝදරාව උන්නු මහන්තලයට වෙලා කවිම කිය කිය හිටිය කියලා නෑ. පෙන්වත්න්නේ බමුණු දහම ජෛන දහම සස්්‍යස්තුවරු ආගම් තුන්සීයක්ගතර තිබොන බ්‍රක්්මයාධහන සමාජයක් ඇතුළේ යසෝදරාවට නින්දා කරන්න ඇති. අද සමිය මැරුණාම වැරදිකාරයා බිරිඳ නම්. සමහර වෙලාට සැමිය වැරදි කරනවානම්. ැදම්මක් කියන්නේන්න හාමු දුරුවන්නේේ ඕවුන් ඔය ලේලියයා දවසිඳල තමයි අපේ පුතා වැරදි කරන්නේ කියෙලා. ගෑනිි වැරදි. ඒළඟට දරුවෝ වැරදි කරනවා අනම් අම්ම වැරදි දරුව මැරුණොත් අම්ම වැරදි නැද හැම්ම එකටම දොරට අඩේවාගේ ගැහැනිය තමයි වැරදි. හැබැයි හරිගියොත් ඒකට අයිතිවාසිිකන් කියයන්න නැන්දම්මල මාමල මහත්්පල ඕන තර ඥාති පරපුරුවල් මත්තතුරුඉන්වා. ඇැයි රදුණු දාට ගැන ඕන් ය පුතා කරලති අම්මගේ පුතානුව. ය දුව කරලතියෙන්නේ කෙලකෙන. නේද. එනිසා මතකදයාගන්න යසෝදරාවට නින්දා කරන්නට ඇති. අපහාස කරන්නට ඇති. සැමිය දරුව ලබිච්ච දවසම දාල කියයා කියියන්ට ඇති. නේද. ඒ උතුම් සාාසනිික පැවිද්ධදන්ට තරම් බුදුරජාණන් වහන්සේ කාරුණික වුුණා. බුදුරජාණන් වහන්සේ කිෙමුල් වතට වැඩම කරපු වෙලාමි දෙපතුල තෙත් කරනකොට කඳුලින් ඉවසාගෙන වැඩ සිටිය. ස්ෝදර හරත් හිනිය ොදු හාමුදුර වැඩන්න පලාාතකවත් වැඩයි වැඩහිටිය නෑ පින් වත්නී. බුදු හාදුරු නැති පැත්කතමයිටියේ. මොකද අනිෙත් මිනිස්සු පෞකර ගනී කෙල කල්පනා කලා. බොද්ධ මතාව එහෙමයි සාාසනය ගත්තම විශාකා බන්ඳුල මල්್ලිකා සුජාතා බුදජුත්තර, න තරං කාන්ත චරිත ඉළඟට විහාර මහදේවිලවාගේ චරිත මං හෙතනවා අම්මේ. මේ තොටිල් පදවන දෑතට නිවංසුව ලබන්න බාධාවක් නෑ කියලා ලෝකයට එලි පෙහළි කරපු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ කාන්තා විමුක්තියේ ප්‍රදහන්න දායකයක් එළමං කල්පනා කරනවා. අර විවිධ විධ පැතිකඩවල් තුළින් හිරබෙලා හිටපු ගන්තාව. සමාජ ගැරැහිුමට ලක්ගලා හිටපු කාන්තාව. ආලෝකයක් දැක්කේ බුදුරජාණන් වන්සගේ ධර්මය තුළින් කෙළමං ගහිතන. එදා පින්වත්න්නේ. යසෝදරා මහරහත්මහිනිිය විශාල්ල මහනුවර කූටාගාර ශාලා වෙදලා. ඇ දරුවෙක් ලැබ අවුරදු විසියටයි වයිස දහතුනක් දරුවෝ නැතුවයිටිය. ඇයට ඒකාලෙත් නිින්ඩා පහස කලා මෙ දෙදෙනට මෙමයි. මිනිස්සු. නේද කාන්තාවට කොහෙෙන් කොහෙන්ද නිින්දාා පහසෙන්ට බලන්. ඇය ඇවිල්ල බුදුරජාණන් වහන්සගේ කකුල් දෙකල්ලලා වැැඳලා කියනවා ස්වාමීණි භහග්‍යවතුන් වහන්ස සංසරිත්වාච සංසාරයේ කලිතන්තේ මමංතයි. ආරෝචේමි මහාවීර මපරාදං කමස්සුමේ මේ ආපු සසරේ ඔබමහන්සේ ඔබවහන්සේ වෙනුවෙන් බිහිකරපු දරුවෝයි අනන්තයි ඔබවහන්සේ වෙනුවෙන්හලපු කඳළුව අනන්තයි. ලේ අනන්තයි. ඔබවහන්සක මේ පාරමිතා ගමන වෙනුවෙන් මංකරපු උපකාර අනන්තයි ඔබවහන්සේට අටාසංගේයේ කල්පලක්ෂකින් හරි සොලසාසංකයේ කල්පලක්ෂකින් හරරි බුදුවෙන්න තිබිච්චක සාරා සංකේලක් කල් පලක්ෂකින් බුදුුවෙන්ට උදව්ලේ ම ඔබේ ඔය ගෙදර ඉන්න බිරිඳ ඔබට කොයි තරම් උපකාර කල් ඇදද වෛසකාච්චයම්මා අදත් දරුව බලනවා අදත්දුවගේ ළමයි බලනවා නේද අදත් සමහර වෙලාවට නොයකුත් කර ගැටලුවෙනකොට යාච්චයම්මා තමයි උද්වට උපකාරයට ඉන්නේ ඔය වයිසකම්මා තමයි උදව්වට ට උපකාරයට ඉන්න මුදල් ටිකක් නැතුනත් ගෙදර ඇත්තු දන්නවා බිරිඳ තේ කොහමමාරිහංගත්තු මුදල් ටිකක් ඇතික. මට හිදනවා, ඔබේ ගෙදර ඔබේ අයට ආදරය කරනය බිරිඳ කියන චරිතේ. හිදල බලන්න වෙලාවකට වෛද්‍යවරයක් ගැහැනියක් සමහර වෙලාවට විෂිවරයක්වාගේ. ඔබේ ගෙදර ඔය හතර දෙනා තුන් දෙනා දියයා ඔය තරං සැනිහස්සිං බලාගෙනනිඉන්න වෙනකෙනෙක් ලෝකෙ ඉන්නවාද ගෙලාම්මේ මට වෙලාවකට හිතෙනවා ඔය ගැහැනිය ගෙන චරිත බාගගේ. එනිසා තාත්යේ ගැහැනියට ගරු කරන්නට ඕන. පිරමි පුතුතාලා. දියණියයට ගරු කරන්ටොට අද සමාජය සමහර වෙලාවට කසාද මදින තැනිම්මයි ගැහැනියයටට අගෞරව කරන්න පටන්ග සමහර වෙලාබට මම දැක් පසුගගේ දසක එක්තරා මංගල උත්සබයක බිරිඳව විල්බැරැක්කේ තියාගකිරෙනවා. සමහර වෙලාවට නින්දා වෙනවිදියේ විවිධ දේවල් කරනවා. ඉතින් මතක තියාගන්න පිනාදී මවු්ට නින්දා කරනවානම්. බිරිඳට නින්දා කරනවානම්. නේද.ඒලාට යම්ගිස සමාජයක් කාන්තාවට සලකන්නේ නැත්නම්. හන්තාවට නින්දා කරනවානං එබන්දුු සමාජය පිරිහෙන බව බුදුරජාණන් වහස දේශනා කළ. එබන්දු සමාජය වනාස්සෙන බවබුදු හාන්දුරු දේශනා කළලා. ඊළඟට අම්මට හිතෙන් නැද්ද ඔබට හොරෙන් ඔබ විකුණන සමාජකයි ඔබ ඉන්න කියෙලා ඔබට තේරෙන් නැද්ද. ඔබට හොරෙ ඔබ විකිිණෙනවා කියලා තේර වෙලඳ ව්‍යාපාර ඇතුලේ බාණ්ඩ විකිනීම ඇතුළලේ සේම තැනම අම්මට හොරෙින් අම්මලා විකිණනෙනවා කියලා තේරෙන් නැද. බුදු හාන්දුරුව ලඟට ඇල්ලා යෝදර මහරත් හිිය වැඳගෙන මෙහෙම කිවට පස්සේ. බුදුරජාන් වහසර කියෙන බුදු හාමුදුරුවනේ ගැහැනුකම නිසා සසරි මගින් යම් බාධාවක් වුණනානං සමාවෙන්ට බුදු හාමුදුරුවනේ. ඔබ මහන්සට මං මට පුළුවන් විදියට බුදධ රාජ්‍යයට පත්වෙන්ට උදව් කළා නැවත වැඩම කලා පිරිනි මම් පාන්ට. බුදුරජාණන් වහන්සේ පසු පසින් වැඩම කලා නිකං හිටියනේ උපකාරාජ යානාරිී සමානාජ සුකේදුගේ අත්තක්කා ඒව යානාරී, සුන්දරේ චානුකම්පිතා. ඒවන් දම්මේ සුචිින්නාානං සද්දා සද්ධම්ම චාරිනං, ධම්මචාරයේ සුකංසේති අස්මිං ලෝකේ පරම්හිච. එබන්දුු කාන්තාව සුන්දර අනුකම්පාසාගත ධර්මයේ හැසිරෙන එබන්දුු කාන්තාවේ ගැහැනිය උතුම් වන්නේය කියලා ඇගේ ගුණවර්ණනා කලා පින්වත්න්නේ. පුදුහාන්දුුරු පසුපසින් වැඩම කළ. මහරාත් මෙහිනිිය ආදාහනය කරලා. ධාතුන් වහසලා තැන්පත් කලා විහිෙරක් බැන්ඳයි කියනවා. ඒ විතරක් නෙමී මතක තියාගණට පින්වත්න්නේ. ඇය අධදිිෂ්ඨාන කලා මේ ධාතුූන් වහන්සලා බුදු රජාණන් වන්සගේ ධෑතට පමණක් ගන්ට ඕනනි කියලා. දේ‍ය ලෝකයේ දෙවිවරු අඟුරු අරගෙනගෙහිල්ලා අංගාර අරගෙන ගෙහිල්ලා දිවවිලෝකෙ සෑයක් බැන්ද බව කියවෙනවා. එනිසාමගේ අම්්‍ය අපපච්චි මදකතියා ගණන්ට කාල වෙලාවෙ හැටියට ම්මා කියන චරිතය ගැහැනිය කියන චරිතය දියනිය කියන චරිතය කවුද කියලා හඳුන්වල දෙෙන්ටයි මෙ ධරම දේශනාවමා පැවැත්තුවේ. එනිසා ලෝකෙම ඉන්න දුක්විදින පිටරට වලට ගිහිල්ලා සමහර වෙලාබට අද අන්තර්ජාලයෙන් බනානවා. අපේ රටට විදේශ විනිමය ගේන පලවෙනි පුරුගක් වෙලා තියෙන්නේ අම්මලා සමහර වෙලාබට ඒ කාන්තාව අප්‍රමාන දුක්විදිනවා ඈත පලාාත්තුල ගේල්ල බලන්ට ඉඩෝරි ඇවිල්ල අද මේ ශ්‍රේත පූජාව වැඩස්සතහන වෙනකොට කොළඹට නං වහිනවා. වැස්ස පොද වැටෙනවා හැබැයි පෙන්වත්නි මතක දයා ගන්ට. අර වැබ හිඳෙනකොට ඇල හිඳෙනකොට කුඹර පාලු වෙනකොට අර ඇත පිටිස්සවර පලාාත්තුොල අම්ම ගැහැනිය බිරිඳ කොයි තරම් ලතවෙන්ට ඇද්ද කන්න ටික නැතිවෙනකොට කොයි තරම් දුකක් විඳින්ට ඇදද ඒ වගේ දුක්විඳින ගැහැනුන්ට අම්මලාට සමස්ත ජාතියේ. බිරිදෑවරුන්ට අම්මලාට කාන්තාවන්ට අද මේේ ධර්මදේශනාව උපහාරයක් වේවා. තමන්ගේ වටිනාකම තේරුම්ගන්ට ශක්තියක් වේවා සමහල්ලටමයි අපපච්චලාට අම්ම ළඟට ගිහිල්ල කියන්ට බැරිවුණා නං ආදරණීය නෝන සමාවෙන්ට. ඔයා ක ඔයා කරපු දේ ඔයා ගෙදර කරපු දේවල් ටික නෙද මස නිසා මහන්සිය නිසා කාර්ය බහුලක්ත්වය නිසා ඔයා අගයන්ට මට නොහැකිව වුණා. අද බනටිකහනකොටමට දැනුනා. මංහයිවේකේ ආවභානය බනාගෙන මට තේරුණා ඔයා කෞුද කියලා. අද ගෙදරගෙහිෙල්ලා බිරිඳ ලඟදි මේ ආදරණය වචනය කියන්ට පුළුවන්නන් මයිපුතේ ආදරණය. අම්මේ අප්පච්චි පුතේදුවේ අම්මගෙන් මේ විදියට සමාව ගණට පුළුවන් එක මහමෙරකට වටිනවා. එනම් අතකතියා ගන්ට සමස්ත අම්මලා සුවපත්වේවා. නිදුක්වේවා තුනුරුවන්ගේ සරණ සැලසේවා ආදරණීය මවුපියවරුන්ට මේ ධර්මදේශනාව උපහාරයක්ම වේවා කියලා සාදුහු කියලා ප්‍රාර්ථනා කරන්න. එගේ මාආධදවශ නැතෙ ෆැම්රේඩියෝව ස්වේත පූජා සජීවී වැඩ සදාහන කැලනිය තල්වත්ද. ොල්ල අදගල සේ සුනන්දාාරාම විහාරස්ථානය සිට සජීවීව විසුරුවා හරින්නේ. පෙන්වන්තා අපේ ගෞරවනීය පපුජ්ජපාද අලුදනිය සුමන රථන ගෞරවනීය අපේ විශිත්‍ර ධර්මකතික රාජකය පණ්ඩිත ධර්මාචාරය අති ගෞරබනීය නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන. පෝජනීය මහා සංගරත්නයට නැවත නැවත පින් දෙෙනවා ආශිර්වාද කරනවා. දායික සභාාව කොළඟගෙන සමිදියය ප්‍රදේශවාසයෙන් දහම් පාසල් දරුවන් ප්‍රධාන. ේෂයම්ම ැතෙ ෆැම් රඩියෝවේ ජාතික වගකීම දෑතට ගත්තු පින්වන්ත සභහපතිතුමා ප්‍රධාන. පින්වන්ත කාරේ මණ්ඩලය ඇත්තටම දායක සවහක් නෙත්තෙ ෆැම් රඩියෝව කියන්න. සාාසනයට සාාසන මාමක හිතවත්. එවගේම දායකත්වය දරන මස්ට්‍ර ගයින්් ආයිතනයේ ආදරනීය පින්වන්ත. උපාසිිකාාව ධාන පතිනිය සබහපතිතුමිය දෙශනා වනිග සේකර මැතිනියනි එවගේම අධ්‍යක්ෂක චන්ද්‍රසේන වික්කමරක්න මැතිතුබනි ඒවගේම මලින්ද උදිිත පුතනුවනි ඔබ හොන්දනම බොම සැනිහසසින් පුුණඥාන මෝදනනාත්මග සීපත් කරනවා. බනෑ සූියලුම දෙනනාට ලෝකවාසි රටවාස මේ පින් ලබේවා බුදුන්දක නිවන්දකින්ට මේ මහපින් කම හේතුවාසන වේවා. දෙවියෝ මේ පින් ගනිත්වා. ආකාසට්ඨාජබුම් මට්හාා දේවානාගා මෛද්දිකා. පුුණඥංතං අනුමෝදිිත්වා චිරං රක්クションං තුලෝක සාසනං, චිරංරක්කං තුදේසනං, සිරංගරක්කන් තුමන් පරති හැමට යහපතක් වේවා.